දවසත් ප්‍රිය සහෝදර සහෝදරියෝ ලබන්නා වූ මේ අසිරිමත් නත්තල හිතුණු අපට ඉතාමත් අනර්ක විශේෂ දවසක් හැටියටයි අපි සමරන්නේ මන්දයත් අපව ගලවන්න අපේ පාපයෙන් ගැලවීම සඳහා මේ පොළොවට ආවා වූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත්තියයි අපි සිහි කරන්නේ අද දවසේ මා කැමති මේ නත්තල වෙනුවෙන් ඔබ හැමෝම කුඩා සිතුවිල්ලක් තබන්න අපි දන්නවා දෙවියන් වහන්සේගේ පොරොන්දුව පරිදි රජෙක් අපට පහළ වුණා මෙන්න මේ රජ පහළ වුණු ස්ථානයට එදා ශාස්ත්‍රවන්තයන් තුන් දෙනෙක් උන්වහන්සේ සොයාගෙන උන්වහන්සේ උපදුණු ඒ ස්ථානයට පැමිණියා. ඔවුන් නිකන් නෙමෙයි ඒ ස්ථානට පැමිණියේ. ඔවුන් දැනගෙන හිටියා මේ රජෙක් එහෙම නැත්නම් රජුරුවන්ගේ රජෙක් පහළ වුණා කියලා. ඒ උන්වහන්සේව බලන්න ඔවුන් සූදානමක් ඇතුවයි ඒ ස්ථානෙට ගියේ. ඔවුන්ගෙන් උන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් රන් කරඬුවක් රැගෙන ගිහිල්ලා උන්වහන්සේගේ පාද පාමුල තබලා උන්වහන්සේට පූජාව ගෞරවය ඔප්පු කළා. මා කැමති මේ රත්තරන් කියන්නේ මොකක්ද කියන එක ඔබ හැමෝම තබන්න. මන්ද සාමාන්‍ය කෙනෙක් ඉපදුනාට මේ රත්තරන් රැගෙන තියාගයක් පූජාවක් කරන්නේ නැහැ. ඒ රත්තරන් සාමාන්‍යයෙන් දෙන්නේ රජෙකුට මිස සාමාන්‍ය පුද්ගලයෙකුට නොවේ. මේ අය දැනගෙන හිටියා මේ තාරකා ශාස්ත්‍රය ගැන හසල දැනුමක් තියෙන මේ බුද්ධිමත් මේ පිරිස දැනගෙන හිටියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ උතුම් රජුරුන්ගේ රජ බවට. එනිසා ඔහු සූදානමක් ඇතුව ගොස් උන්වහන්සේට පඳුරු පූජා කළා. නමස්කාරය හදවතින්ම ඔහු පූජාව ඔප්පු කළා. අද අපි ප්‍රිය සහෝදර සහෝදරිය අපි පූජා කරන අපේ පූජාව කුමක්ද? අප වෙනුවෙන් මුළු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් පූජා වූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපේ රජුරුවන්ගේ රජවන ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අපි මුළු හදින්ම මුළු ආත්මෙන් උන්වහන්සේට නමස්කාර පූජා කරමු. මේ අසිරිමත් නත්තලේ අපි ඒ ප්‍රාර්ථනාවකින් යුතුව උන්වහන්සේට අපේ හදවතින් නමස්කාරය පූජා කරමු. ඔබ සැමට ජේසු ක්‍රිස්තුයි.